නමෝ බුද්ධාය. හොඳයි පින්වත්නි, තථාගතයන් වහන්සේ මේ ජම්බුද්වීපය තුළ පහළ වෙන්න බොහෝ කාලයකට කලින් මේ ජම්බුද්වීපය තුළ තථාගතයන් වහන්සේලාගේ ආගමනයක් නොතිබිච්ච කාලේ බොහෝ සත්පුරුෂ මිනිස්සුයෝ තමන් දන්න විදිහට පුණ්‍ය ක්‍රියා කරමින් හොඳයි යයි සම්බන්ධ දේවල් කරමින් මේ ලෝක ධාතුවේ ජීවත් වුණා. පින්වත්නි, ඒ කාලේ වෙනකොට එක්තරා පවුලක සුරදේට ඇති කරපු සුරගෙක් හිටියා. පින්වත්නි, මේ සුරගයා බසිරුනාම දන්නා ආකාරයෙන් සාමාන්‍ය තිරසංගත සතෙක්, සාමාන්‍ය ප්‍රඥාවක් පිටන්න බැරි තරම් මට්ටමේ පහත්ම මට්ටමේ තිරසංගත ආත්මභාවයක් ලබා ගනිදී. පින්වත්නි, ඒ කාලේ ශ්‍රමණයන් වහන්සේලා පුරුද්දක් විදිහට දහවල් පිටපාතය සඳහා මේ සියලුම ගෙවල් වලට වඩිනවා. ඉතාම කරුණාවෙන් හැමදාම මේ ගෙදර හිටපු පිරිස අපෝපස්ථාන සත්කාර සම්මාන ධර්මයන් දක්වන්න පවිත්‍ර මනසින් ලෑස්තිලා හිටියේ. පින්වත්නි, මේ සුනකයා හැමදාම දැක්කා චීවරයක් දරාගත් යතුරුන් වහන්සේලා වෙන සියලුම මනුස්සයන්ට වඩා පුදුම හික්මීමක් එක්ක සංවර ප්‍රසන්න ඉඳුරන් ඇතුව දෙනෙත් බිම දිහා බලාගෙන හිමින් හිමින් පාත්‍ර ධාතුවත් අරගෙන වැඩලා මේ දන් ටික බෙදාගෙන වඩිනවා. කිසිදු හැලහොල්මලක් නැහැ, ඉතාම ශාන්තයි ගමන. පින්වත්නි, මේ සුනකයාට දිගින් දිගටම මේ දර්ශනය තමන්ගේ නේත්‍රා දෙකට දැක්කේ වාසනාව නිසා මේ සුනකයා පවා පුරුදුනා හැමදාම මේ දන් වෙනුවෙන් පිළිසිගා වඩින ඒ මහා ශ්‍රමණයන් වහන්සේලා වෙනුවෙන් ඉදිරියට ගිහිල්ලා දන් නමස්කාරයෙන් වඳින්නේ යම්සේද සාමාන්‍ය මිනිස්සෙක් ඉස්සරහා ඝාතකගේ ඉස්සරහාට දික් කරලා ඒ කරන්න පුළුවන් උත්තරීතර සාධුකාරය පවත්වා ගුණයක් දරගෙන නෙමෙයි, ඒක හොඳට තේරුම් ගන්න. පින්වත්නි, මේ ආකාරයෙන් බොහෝ කාලයක් යනකොට මේ සුනකයා පටන් ගත්තා ශ්‍රමණයන් වහන්සේ බොහෝ දුර ඉඳන් එනකොට මේ සුනකයා යනවා පෙරගමන් වඩින්. පෙරගමනට ගිහිල්ලා අර ශ්‍රමණයන් වහන්සේව කැඳ ගිනව ගිය ඇතුළට. ගිය ඇතුළට කැඳන් ඇවිල්ලා අර ගෙදර සියලු දෙනාම දන්නනවා තමන් දන්නේ එකම සුනකනාදී විතරයි. ඔය සුනකනාදී කරලා ඒ සියලුම ගෙදර ස්වාමි දරුවන් ප්‍රධාන සියලු දෙනාට දන්නනවා ශ්‍රමණයන් වහන්සේ වැඩලා ඉන්නේ දානි පිළිගන්වන්න කියලා. පින්වත්නි, බොහෝ කාලයක් ගත වුණා මේ පුරුද්ද මේ සුනකයාගේ දැන් ජීවිතේටම පුරුද්දක් වුණා. ටික කාලයක් යනකොට මේ සුනකයා පටන් ගත්ත වැඩ අර ශ්‍රමණයන් වහන්සේ දානි පිළි අරගෙන නැවත වඩිනකොට මහා කැලෑවක් මැදින් වඩින්න වෙන්නේ. මේ කටුක ගෝර භයානක වනාන්තරයේ මේ ශ්‍රමණයන් වහන්සේව තනියෙන් යවන්න සුදුසු නැහැ. ඒ නිසා මේ සුනකයාට හිතුණා කලින්ම මේ වනාන්තරයට ගිහිල්ලා ගෝර නාඩුවක් පවත්ලා ගර්ජනාවක් පවත්ලා ඉන්න සියලුම සත්තු බය කරන්න ඕනේ කියලා. මේ සුනකයාට හිතුණා අපි මාදී මේ ස්වාමීන් වහන්සේ නැත්තම් මේ ශ්‍රමණයා නැත්තම් මේ නිවිච්ච උත්තමයාට පාර සකසලා දෙන්න ඕනේ කියලා ආපු අදිෂ්ඨානය නිසා හැමදාම පුරුද්දක් විදිහට මේ සුනකයා කරපඩේ මේ ශ්‍රමණයන් වහන්සේට දාන පාත්‍රය පිළිගන්වුවාට පස්සේ කලින්ම දුවනවා ශ්‍රමණයන් වහන්සේගේ ඉස්සරහට. ඉස්සරහට දුවලා වටපිට බලමින් අර සුනක නාදය කරමින් වටපිටාව ඉන්න සත්තුන්ට ළඟට එන්න බැරි වෙන්න ආරක්ෂාව සැපුවා. පියවන්දී මැරෙන තාක් මේ සුනකයා මේ ශ්‍රමණයන් වහන්සේට මේ ආරක්ෂාව සැලසුවා. පියවන්දී මේ සුනකයා මේ මනුෂ්‍යතලයෙන් චුත වෙනවා, මියපරලෝ යනවා. මියපරලෝ ගිහිල්ලා පියවන්දී බොහෝ කාලයක් මහා සුභතියක් තේජස් සම්පන්න දිව්‍ය ආත්මභාව සැප සම්පත් වලින් බහුලව ආඩ්‍ය සැප සම්පත් භුක්ති විඳලා මේ ගෞතම සසගත ශාසනයේ පහළ වෙන කාලේ ජම්බුද්වීපේ පහළ වෙනවා එක්තරා සිටු කුලයක තේජස් සම්පන්න සිටු පුත්‍රයෙක් හැටියට. පියවන්දී මේ සිටු පුත්‍රයාගේ විශේෂත්වය තමයි ඒ කෙනාගේ කටහඬට ඕන කෙනෙක් යටයි සතුරු කරදර උපද්‍රව බිඳු මාත්‍රයක් පොඩි කාලේ ඉඳන් තරුණ වයසෙන් දක්වාම දැනිලවත් නැහැ, දන්නෙත් නැහැ. සියලු දෙනාම කීකරුයි, කොතන ගියත් ආරක්ෂාව ඉහිලෙම තියෙනවා. පියවන්දි තථාගතයන් වහන්සේගේ ගුණයට මේ තරුණයා පහදිනවා. මේ තරුණයා පහදිලා තථාගතයන් වහන්සේගේ ගුණයට දණ්ඩ නමස්කාරයෙන් හිසන මාගෙන සාදුකාර පවත්වලා මේ ශාසනයේ උත්තරීතර ප්‍රෞඪජාව ලබන්න මේ මහා උත්තමයාට අවස්ථාව ලැබෙනවා. පියවන්දි එදා ධම්සභා මණ්ඩපයේදී තථාගතයන් වහන්සේ මතක් කරනවා මාණිනි දැනගන්න මේ ඉස්සරහා වාඩි වෙලා ඉන්න කුම්භഘോഷෝ කියන ස්වාමීන් වහන්සේගේ චරිත කතාව මේ තාක් සංසාරය ආපු බොහෝ පිරිසට නොලද මේ උත්තරීතර භ්‍රමචර්යාව පූර්ණ කරන්න මේ තරුණයාට අද ලැබුණේ. එදා තථාගතයන් වහන්සේ ලෝක ධාතුවේ පහළ නොවිච්ච සමයක මේ තුර්ලෝක ධාතුම සරසාව දාඩමින් පහළ වෙන පසේබුදු පියාණන් වහන්සේ නමකටයි ආරක්ෂාව සැපුවේ. ඒ කරපු ආරක්ෂාවේ බලය කොච්චරද කියනවනම් මහණි අද මේ ලෝක ධාතුවේ තියෙන උත්තරීතරම ආරක්ෂාව ලැබෙන්න මේ පින මහත්ඵල මහණන් සුණාගල් මහන්සි මතක් කළා. පියවන්දී මේ ලෝකේ ලබනවා නම් ආරක්ෂාවක් නිවන තරම් ආරක්ෂාවක් නැහැ. එදා නොදන්නකම හිතේ දරාගෙන ප්‍රඥාවක් බිඳු මාත්‍රයක්වත් නැති සුනක පරපුරේ ඉපදිලා තිරිසංගත ආත්මභාවල පහත්ම මට්ටමේ ඉපදිලා තථාගතයන් වහන්සේ නමගේ ගුණයකටවත් පැහැදිලා නෙමෙයි චිත්ත ප්‍රීතියක් නගාගත්ත මේ සුනකයා ඒ උත්තුමේක තිබ්බ නිෂ්කලංක ඉතාමත් සුපැහැදිලි ප්‍රසන්න පෙනුම නිසා ඒ තිබ්බ ඉරියව්වල තිබ්බ ශාන්ත ප්‍රණීතව නිසා
ඒ ඉරියව්වට පැහැදිලා මේ සුනකයා කරපු ඒ ගර්ජනාව නිසා ඒ ශ්‍රමණයන් වහන්සේට මහා ආරක්ෂාවක් ලැබුණ යම්සේද මේ ශාසනයේ කුම්භ ഘോഷව කියන තරුණයා ඉපදිලා මහා ഘോഷාවක් පවත්වන්න දක්ෂ වුණා. පියවන්දී සියලු ഘോഷාවන් අතර අග්‍රයි ධර්ම ഘോഷාව. අවසානයේදී තරුණ කාලෙම ධර්මයට හිත පැහැදිලා ධර්ම ഘോഷාවෙන් හිත ප්‍රමෝදමත් කරගෙන ආයිකවදාවත් මේ සසරට නොවෙන්න සියලු සසර දුකින් මිදෙන ධර්ම න්‍යාය අවබෝධ කරනවා. පියවන්දී ධර්ම න්‍යාය අවබෝධ කරන්න එක පිනයි බල ගැන්වුවේ. එදා තිරිසංගත සදෙක් වෙලා ඉඳලා තථාගතයන් වහන්සේලාගේ ඒ මහා ගුණයට පැහැදිලා නැති වුණත් මනස ඒ නිරාමිස ප්‍රීතියෙන් උද්දල් වෙච්ච සුනකයාගේ හදවත ඒ මහා ප්‍රසන්න ශරීරයට පැහැදුණා. ඒ පැහැදිච්ච පැහැදිලි තමයි අද ඒ මහා උත්තමයන් නිවන් දකින්නත් පාරමිතා පූර්ණ කරන කටයුතු සැලසුනේ. ඒ නිසා අපි වාදී හොඳින් තේරුම් ගන්න සුනකෙක් වෙලා කරපු ගර්ජනාව නිසා මේ ශාසනයේ නිවෙන්න අර්ථය ධර්මයේ වැටුණා නම් ඔබ සියලු දෙනාම මේ ශාසනයේ තථාගතයන් වහන්සේලාගේ රූපකාය නොදැක්කත් උන්වහන්සේලාගේ රූපකායට එහා ගිය මහා තේජස් සම්පන්න ගුණ බල මහිමය දන්නවා. බුද්ධ ගුණය දන්නවා. සංගරත්නේ මහා ගුණය හිතේ දරනවා. ඒ වගේම ධර්මරත්නේ ගුණය හිතේ දරාගෙන ධර්මයේ හික්මෙන්න ඕනේ කියන අර්ථයත් ඒ මනසවල තියෙනවා. ඒ නිසා අපි ගනි තුරුණුවනේ අනන්ත පරිමාණ ගුණය බින්දු මාත්‍රයක් හරි දන්න මනසක් මේ තියෙන්නේ. ඒ නිසා එවැනි මහා උත්තරීතර මනසක් දරාගෙන සම්බුද්ධ පූජාවකට අත ගන්න ලැබෙනවා කියන්නේ ජීවිතේ ලැබෙන අති උත්තරීතර ඉතාම කලාතුරකින් ලැබෙන මහාර්ග අවස්ථාවක්. ඒ නිසා සියලු දෙනාම හිත පහදවාගෙන මේ උත්තරීතර තුරුවන් කෙරෙහි ජීවිතයම පූජා කරනවා කියන අර්ථය හිතේ දරාගෙන යම් තාක් දවසක මමත් වහවා ඒ උත්තරීතර ධර්ම ഘോഷාවෙන් ලැබිය හැකි පරම උත්තරීතර අමෘත මහ නිවාණ ධාතුම සාක්ෂාත් කරනවා කියන දැඩි චිත්ත අධිෂ්ඨානය හිතේ දරාගෙන තථාගතයන් වහන්සේලා ප්‍රමුඛ ආර්ය උත්තර මහා සංඝරත්නයේ ප්‍රදාන තුරුවන්ම මේ උත්තරීතර වන්දනාමාන උපස්කාර සත්කාර සම්මාන ධර්මයන් ඒකාන්තයෙන් විමසාවදාවට සේකවාගෙන අර්ථ හිතේ දරාගෙන සියලු දෙනාම එකහඩින් සාදුකාරයක් පවතලා නමස්කාර පාඨය සජ්ජනා කරන්න ශික්ෂාවක සමාදන් කිරීම නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං තී